වෙනද මං ආවෙත් 1580ට රුපියල් 60ක් අඩු වෙලා තියෙනවා. පොඩි පොඩි දුර යනකොට ඉතින් අපිට අර ඉතුරු ගාණ හම්බෙන්නේ නැහැ මම හිතන්නේ. වෙන දෙන්නේ රුපියල් 80යි. අදත් ඉතින් 80ම අපි දුන්න හැබැයි. ඔව් බස් ගාස්තුණන් අඩු කරා මහත්තයා හරිම සන්තෝසයි. ඒ වුණාට ඉතින් මිනිස්සු ඉතුරු සල්ලි දෙන්නේ නැහැ මේ. ඒකට ඉතින් විසඳුම අලුත් රජය ලබා දෙනවා කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපේ බස් එකේ ගාණ අඩු කරලා ගත්තා. ඒක හරි ඉතුරු සල්ලි දුන්නා. සමස්තයක් වශයෙන් 3 wheeler ගණන් අඩු කරනවද නැහනේ. රුපියල් 460ට ඩීසල් ගියා. ඩීසල් දැන් 300 කන. නමුත් ස්කූල් වෑන් වල ගාස්තු අඩු කරලා තියෙනවද? නෑ මගියයි අපේ අතරේ ගැටුමක් ඇති වෙන විදිහට තමයි මේක කරන්නේ. මොකද රවුම් ගාන කර හැදුවොත් අපිට පාඩු වෙන්න හරි මගියටයි අපියටයි ගැටුමක් ඇති වෙන්නේ. ගහ ගන්නත් එනවා. ඉතින් මගියත් අසරණයි අපිත් අසරණයි. අද දිනේ බස් ගාස්තු 104.2කින් අඩු කරලා තිබුණා. දශමායක පරස්පරයක් තිබුණා. නමුත් ඒ අපි සැලකුවේ නැහැ. ඒ සහනය ජනතාවට ලබා දෙන්න අපි සංගමයේ එකඟ වුණා. විශේෂයෙන්ම කියන්නේ මේ මාරු කාසි ප්‍රශ්නේ බරපතල අරුබුදයක්. රුපියල් 5කට සීමා වෙන්න 10කට සීමා වෙන්න කියලා එහෙම තියන්නේ හැකියාවක් නැහැ මේ ප්‍රතිපත්තිය තුළ. නමුත් අපි දිගින් දිගටම කියන්නේ මේ සඳහා නවීන තාක්ෂණයේ කාඩ් එකක් ඕනම කාඩ් එකකින් බස් එකේ ගෙනියන්න මගින්ම ඒ ක්‍රමවේදය ඇති කළ යුතුමයි. ඒක කරලා අපි ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා රුපියල් 27ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 සීමාවට ගේන්න කියලා. ඒක කළේ නැහැ. කොන්දොස්තරවරයා සහ මගී ජනතාව අතර දැඩි අර්බුදකාරී අවස්ථාවක් අද දිනේද පවතින බව ප්‍රකාශ කරන්න ඕනේ.